ආයිබන් යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අද මැයි මාසේ 14 වෙනිදා සිකුරාදා දවසේ මේ ගත වෙන්නේ මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක කාල පරිච්ඡේදයක්. ඉතින් ඔබ නිවසට වී ආරක්ෂිතව ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අද මැයි මාසේ 14 වෙනිදා ලෝ පුරා ඉස්ලාම් බැතිමතුන් රම්සාන් උත්සවය අද දවසේදී සමරනවා. ඔවුන්ගේ දින දර්ශනයට අනුව 10 වෙනි මාසයේ චන්ද්‍ර වංශය නවසඳ බැලීම අදටදී තිබෙනවා. ඉතින් මාසක උපවාස කාලය නිමවටපත් කරමින් ඒ සියලු කටයුතු උත්සව කටයුතු පවුලට පමණක් සීමා වී සිදු කරනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙනවා ඒ අතර ලෝකයේ තරතර කොහොමද කියලා හොයලා බලන්නට ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දොඩංකුට සූදානම් වෙනවා ඒ තරතර ඔබට කියන්නට. ආයිබෝන්. එහෙනම් අපි මුලින්ම පළගැස්ම වෙත යොමු වෙලා ඊට පස්සේ කතා කරමු. ඊශ්‍රායල් සහ පලස්තීනයෙන් වාර්තා වෙන්නේ යුද ගැටුම් උග්‍ර අතට පත් වූ බව 2014 වසරේ ඔවුන්ගේ යුදමය තත්ත්වයෙන් පසු ඇති වූ දරුණුම යුදමය තත්ත්වය විදිහට මෙය සැලකෙනවා. දැන් ගාසා තීරයේ මේ වෙනකොට යුද ටැංකි සහ හමුදා යොදවා තිබෙනවා. සියයකට වැඩි පිරිසක් මේ නිසා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඔව් 2014 අවුරුද්දේත් මේ වගේම තාම බිහිසුණු යුද්ධයක් ආරම්භ වුණා. මේ අතරම යුද්ධයක් කිව්වට එතන සිද්ධ වුණේ ගොඩක් ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරපු ප්‍රහාර නිසා සිදුවෙච්ච හානි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පසු කාලීනව විමර්ශනයක් සිදු කෙරුණා. නමුත් දැන් මෙවර පවතින තත්ත්වය ඊට වඩා වෙනස්. අපි මේ කතා කරන්නේ ඊශ්‍රායලයේ කියන රාජ්‍යයත් ඊට යාබදව තිබෙන පලස්තීන ප්‍රදේශات අතර ඇති වෙලා තිබෙන ගැටුම්කාරී තත්ත්වය, විශේෂයෙන්ම ගාසා තීරයේ කියන පලස්තීන ප්‍රදේශය. දැන් පලස්තීන ප්‍රදේශය අපි ගත්තොත් මේ ඊශ්‍රායලය හා සම්බන්ධ ඊශ්‍රායලයේ බලපෑම නිසා බෙදීවෙන් විලා ගියපු පලස්තීන ඒ වගේම රටක් අහිමි වෙච්ච පලස්තීනුවන් දැනට ඔය පලස්තීන භූමියේ ඉන්නේ කොටස් දෙකක. ඒ කියන්නේ ඊශ්‍රායලයේ බෙදීවෙන් වී ගියපු කොටස් දෙකක ඉන්නේ එකක් දකුණු දිග ඊජිප්තුව පැත්තට වෙන්න තියෙන ගාසා තීරයේ, අනික් කොටස බටහිර යුර කියන දැන් මේ සිටියමෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊශ්‍රායලය මේ මැද තියෙනවා. ගාසා තීරය තමයි අර මේ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයට යාබදව තියෙන කුඩා කොටස ගාසා තීරය කියන්නේ. මෙහා පැත්තෙන් ඔය සුදු පාරට තියෙන ඊශ්‍රායලයට මෙහා පැත්තේ තියෙන ඊජිප්තුවේ සිනායි ප්‍රදේශය. එතකොට දැන් මේ පලස්තීනුවන් ජීවත් වෙන අපි දුඹුරු පාටින් දකින ගාසා තීරයේ බටහිර යුර කියන ප්‍රදේශයේත්, ඒ වගේම අපිට පේනවා ඇති බටහිර යුර කියන ප්‍රදේශයේ ඉතාම කෙළවරට වෙන්න පිහිටලා තියෙන ජෙරුසලම කියන නගරය. දැන් මේ අපි කතා කරන සංසිද්ධිය ඇති උනේ ජෙරුසලම මුල් කරගනිමින්. ඉස්සෙල්ලාම අපි බලමු ඊයේ දිනේ මුනේ මොකද්ද කියන දේ කතා කරලා ඉවර වෙලා දැන් මේ ජෙරුසලමේ තත්ත්වය තමයි අපි මේ සිටීමේ දකින්නේ. අපි ජෙරුසලම් ගැන තව ටිකකින් කතා කරනවා. එතෙන්දී තාපහ මේ සිටීමට අපි යොමු වෙන බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන ඊයේ දිනේ ගැටුම් පිළිබඳව අපි අවධානය යොමු කළොත් වාර්තා වෙනවා 100කට අධික පිරිසක් මිය ගිහිල්ලා තිබෙනවා. සුමිත්‍රා පූර්විකාවේ සඳහන් කළ පරිදි මේ අතිමහත් බහුතරය පලස්තීන ජාතිකයන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඔබට පේනවා ඇති ඊයේ දැන් මාධ්‍ය ඔස්සේ මේ දර්ශන පෙළ විකාශය වුණා. ඊශ්‍රායලය මිසයිල් ප්‍රහාර ගුවනින් එල්ල කළ මිසයිල් ප්‍රහාර තුනකින් ගාසා තීරයේ තියෙන උස් ගොඩනැගිල්ලක් විනාශ කරන ආකාරය හරියටම කොටස් තුනකින් කියන්නේ පාදමට එල්ල කරන ප්‍රහාර තුනකින් ගොඩනැගිල්ල පැති තුනකින් තියෙන කුළුණු කඩාගෙන වැටෙන සම්පූර්ණයෙන්ම මේන් සිද්ධ වෙච්ච හානිය පිළිබඳව අපිට කියන්නේ කොතරම් ජීවිත හානියක් සිදු වුණාද කියලා වාර්තා වෙන්නේ නැහැ. නමුත් සමස්තයක් විදිහට ගත්තාම ගාසා තීරයේ 100කට අධික සංඛ්‍යාවක් මිය ගිහිල්ලා තිබෙනවා. දැන් මේ සිද්ධිය අපිට මේ තුලින් අපිට මේ දර්ශන පෙළ තුලින් ගම්ම වෙන කාරණය තමයි මොනතරම් බිහිසුණු සටනක් මේ කලාපයේ ක්‍රියාත්මක වෙනවද කියන කාරණය. දැන් මේන් වැඩිපුර හානි සිද්ධ වෙන්නේ සිවිල් ජනතාවට. දැන් ඊශ්‍රායලය සඳහන් කරන්නේ ඔවුන් ප්‍රහාර එල්ල කරේ පලස්තීන හමාස් සංවිධානය, ගාසා තීරයේ පාලනය මෙහෙවන පලස්තීන කණ්ඩායම. දැන් ප්‍රදේශ දෙක ගත්තාම ගාසා තීරය පාලනය කරන්නේ හමාස් සංවිධානය, බටහිර යුර කියන ප්‍රදේශය PLO එහෙමත් නැත්නම් පලස්තීන විමුක්ති සංවිධානය සහ එහි නායකත්වයෙන් පලස්තීන අධිකාරී කියන ආයතනය විසින් තමයි එම ප්‍රදේශ බටහිර යුර පාලනය කරන්නේ. නමුත් දැන් අපි කතා කරන වර්තමානයේ ගැටුම්කාරී තත්ත්වය වඩාත් උත්සන්න වෙලා තිබෙන්නේ මේ ගාසා තීරයේ දැඩි මතධාරී හමාස් සංවිධානය ඉලක්ක කරගනිමින් තමයි ඊශ්‍රායලයේ මේ ප්‍රහාර මාලාව එල්ල කරමින් තිබෙන්නේ. දැන්
මේ වෙනකොට අපිට වාර්තා වෙනවා අර 2014 සිද්ධ වෙච්ච තත්වයට වඩා දරුණු මට්ටමක් මේ වෙනකොට ඇති වෙලා තිබෙනවා කියලා ඔබට පේනවා ඇති මේ මොනතරම් සාමාන්‍ය වැසියන්ගේ ජන ජීවිත අනතුරට ලක් වෙලා තිබෙනවද කියලා දැන් ඊට හොඳම උදාහරණයක් මේ සමස්ත ප්‍රහාරවලින් මිය ගිය කුඩා දරුවන්ගේ සංඛ්‍යාව 27ක් කියලා වාර්තා වෙනවා ඔය පලස්තීන ගාසා තීරේ. ඒ කියන්නේ එයින්ම පැහැදිලි වෙනවාද ඊශ්‍රායෙල් කොතරම් සඳහන් කරත් ඔවුන් ඉලක්ක කරන්නේ ඔවුන් කියන්නේ මේ හමාස් සංවිධානයට අයිති මූලස්ථානවලට මේ ප්‍රහාරය එල්ල කරනවා කියලා. නමුත් අපිට ඉතාම පැහැදිලි මේ ප්‍රහාරවලින් ඒ මූලස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරා නම් කුඩා දරුවන් මේ ආකාරයෙන් ව්‍යසනයට පත් වෙන්නේ නැහැ. කුඩා දරුවන් 27 දෙනෙක්ගේ ජීවිත මේ වෙනකොට අහිමි වෙලා තිබෙනවා මේ යුද්ධයේදී. ඉතින් ඒ ඉතාම ඛේදවාචකයක් ඉතාම බරපතල ඛේදවාචකයක් බරපතල ඛේදනීය තත්වයක්. ඉතින් දැන් මේ ගැටුම්කාරී තත්ත්වය අපි වරින් වර කතා කරා ඉතිහාසයේ පුරාම පවතින සංසිද්ධියක් ඊශ්‍රායලයේ කියන රාජ්‍ය බිහිවීමේ ඉඳලම ඕන් පලස්තීනුවන් අවතැන් කළ ඊශ්‍රායලයේ බිහිවීම සහ ඉන් පසුව ඊශ්‍රායලයේ ව්‍යාප්තිවාදයත් එක්ක ඇති වෙච්ච ගැටුම්කාරී තත්ත්වයන් තමයි අපි මේ කාලවකවානු පුරාම දැක්ක හැබැයි දැන් තත්ත්වයේ තරමක් ඊට වඩා දරුණුයි මොකද ඊශ්‍රායලයේ ඉතිහාසයේ පුරාම ගත්තහම ඔය පලස්තීන සහ අරාබිවරුන්ට එරෙහි යුද්ධවලදී ජයග්‍රහණය කළා. ඒ ඊශ්‍රායලයේ සතු තාක්ෂණයත් ඔවුන්ගේ ශූර සැලසුම් සහ බටහිර රටවල ආධාරය කියන කාරණා තුන පදනම් කරගන්නේ. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු මේ වෙනකොට හමුදා සමග එකතු වෙලා මේ තවදුරටත් ඊශ්‍රායලයේ යුද මෙහෙයුම් පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. හැබැයි මේ වෙනකොට ඊශ්‍රායලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඉතාම බරපතල ගැටලු සහගත තත්ත්වයක්. දැන් ඔය ඊශ්‍රායලයේ රාජ්‍ය තුල අපි දන්නවා මේ යුදෙව්වරු තමයි ප්‍රධාන ජන කොටස. හැබැයි එරට ජීවත් වෙන ඊශ්‍රායල් අරාබි ජන කොට්ටාසිකුත් ඉන්නවා. දැන් මේ වර්තමාන ප්‍රචණ්ඩකාරී තත්වයෙන් පසුව ඊශ්‍රායල් අරාබිවරුන් සහ යුදෙව්වරුන් අතර ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටුම් හටගෙන තිබෙනවා නගර කිහිපයකම. දැන් මේක කලින් නොවෙච්ච තත්වයක්. ඉතින් දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඊශ්‍රායලයේ ඔය ගාසා තීරයේ ඉන්න හමාස් සංවිධානය එක්ක සටන් කිරීම තමයි නිරන්තරයෙන් අපිට සිද්ධ වෙන්නේ මේ දකින්න සිද්ධ වෙන්නේ. හැබැයි දැන් මෙවර තියෙන මේ දේ තමයි හමාස් සංවිධානය සම්ට ඉලක්ක කර ගනිමින් එහෙමත් නැත්නම් ගාසා තීරයේ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලයේ පහර දෙදී ඊශ්‍රායලයේ තුලම ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් මේ ගැටුම්කාරී තත්ත්වය ඇතැම් ඊශ්‍රායල් නිලධාරීන් හමුදා ප්‍රධානීන් හඳුන්වන්නේ සිවිල් යුද්ධයක් විදිහට. ඉතින් මේ තුල තවදුරටත් එකක් ඊශ්‍රායලයේ අස්ථාවර වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මොකද අභ්‍යන්තරයෙන්ම අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වී ඇති නිසා අනිත් පැත්තට බැලුවාම ඊශ්‍රායල් අරාබිවරුන් ඉතාම බරපතල පීඩනයකට ලක්වීමේ අවදානමක් තියෙනවා. මොකද මේ කැරමිකාර තත්ත්වය නිසා එහෙමත් නැත්නම් අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වය නිසා ඊශ්‍රායලයේ අභ්‍යන්තරයේ අරාබිවරුන්ට එරෙහිව දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කිරීමේ යම් කිසි ආකාරයක ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් අපි දකින්නේ ඔය ගාසා තීරය සහ ඊශ්‍රායලයේ පදනම් කර ගනිමින්. හොඳයි, අපි මේ කෙටි විරාමය ලබා ගන්න වෙලාව සටහන් කිරීමට. Let grow coffee pro සතටින් සිටින්නයි සතටින් වැඩෙන්නයි from Nestle. හොඳයි, අපි සිවුදෙසෙන් කතා කරමින් හිටියේ මේ ගාසා තීරයේ ඇතිවන ප්‍රශ්නය පිළිබඳව. ඔව්, දැන් අපි මේ වාර්තා දිහා බැලුවහම සුනේත්‍ර අපි කලින් කතා කරා මේ තත්ත්වය ඇති වුණේ කොහොමද කියන කාරණය. දැන් අපි දන්නවා මේ අද දිනේ රමසාන් උත්සවය පැවැත්වෙනවා. ඉස්ලාමීය බැතිමතුන් ඔවුන්ගේ ශුද්ධ වූ රාම්ලාන් මාසය තුළ උපවාස සමය ක්‍රියාත්මක වුණා. ඒ කාලවකවානු තුළ උන් ආගමික වතාවත් තුළ නිරත වුණා. දැන් බොහෝ රටවල කොරෝනා නිසා ඒ ආගමික වතාවත් සිදු කරන්න ඉඩකඩක් නැහැ. නමුත් ඔය මැද පෙරදි කලාපය තුළ ඔය අපි කතා කරන පලස්තීන සහ ඊශ්‍රායල් ප්‍රදේශවල එවැනි අනතුරුදායක තත්ත්වයන් නැති නිසා ඒ ආගමික වතාවත් සඳහා ඉඩකඩ සලසා දීලා තිබුණා. ඉතින් දැන් මේ ගැටුම්කාරී තත්ත්වය අපි පසුගිය සඳා ආරම්භ වෙන්නේ අපි කතා කරා ජෙරුසලම් කියන නගරය ගැන. අපි කලින් අර සිටියෙම පෙන්නද්දී අපි කිව්වා ආපහු ඒ ගැන
මේ මතක් කරනවා කියලා මොකද්ද මේ ප්‍රශ්නය කියන එක වර්තමාන ප්‍රශ්නය කියන එක මේ ජෙරුසලමේ තිබෙන ස්වභාවය මේ විශේෂයෙන්ම ජෙරුසලමේ පැරණි නගරයේ පිහිටි බටහිර ප්‍රදේශයේ තිබෙන තත්ත්වයේ මේ ප්‍රදේශය එක හා සමාන විදිහට වැදගත් වෙනවා අරාබි පලස්තීනවරුන්ටත් කියන්නේ ඉස්ලාම් භක්තිකයන්ටත් ඒ වගේම යුදෙව්වරුන්ට යුදෙව්වාගමිකයන්ටත් උතන අපිට පේනවා ඇති අල් අක්සා කියන මුස්ලිම් දේවස්ථානය පිහිටලා තියෙනවා ඒ වගේම වෙස්ටර්න් වෝල් කියලා මේකේ කොටසක් පේන්න තියෙනවා ටෙම්පල් මවුන්ට් කියලා ප්‍රදේශය මේ තමයි සුද්ධ වූ කියන්නේ ආගමික ස්ථාන පිහිටි ප්‍රදේශය දැන් මේ කලාපය අපි ගත්තොත් කිසිදු පාර්ශවයකට අයිති නැති නිදහස් කලාපයක් විදිහට තමයි සැලකුණු ලබන්නේ. හැබැයි මේ වෙනකොට ඊශ්‍රායලයේ මේ කලාපය තුල ඒ කියන්නේ ආගමික ස්ථාන පිහිටි කලාපය තුල ඉතාම බරපතල විදිහට සීමාවන් සහ ඉස්ලාමික ආගමිකයන් ඉලක්ක කරගනිමින් පලස්තීනුවන් ඉලක්ක කරගනිමින් යම් ආකාරයේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ඉතින් මේ තත්ත්වය වරින් වර අලුයට ගිනි පුපුරු වගේ පැවතුණා. නමුත් මෙය පුපුරා ගියේ ඔය අපි කතා කරන අල්ලක්සා කියන දේවස්ථානය. ඔබට පේනවා ඇති අල්ලක්සා දේවස්ථානය සලකනු ලබන්නේ ඉස්ලාමීය ධර්මයේ සුද්ධ වූ ස්ථාන අතරින් ඉහළතම සුද්ධ වූ ස්ථානයක් විදිහට තමයි සලකනු ලබන්නේ. ඒ නිසා දැන් මේ රමදාන් උපවාස සමයේම දේවස්ථානයේ යාඥා සඳහා පැමිණි ඉස්ලාම් භක්තිකයන්ට ඊශ්‍රායල් ආරක්ෂක වැඩපිළිවෙල නිසා අත්විඳින්නට සිද්ධ වෙච්ච ඉතාම බරපතල ගැටුම් සහගත තත්ත්වයන් පදනම් කරගනින් තමයි මේ ගැටුම ඇති වුණු බවට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. දැන් මෙතෙන්දි ඉතාම වැදගත් වෙනවා ඔය අල්ලක්සා දේවස්ථානයේ ආසන්නයෙන් පිහිටලා තියෙන ඔය වෙස්ටර්න් වෝල් කියන එකත් ඒ වගේම ඔය ටෙම්පල් මවුන්ට් කියන එක ඒ කලාපයම යුදෙව් ආගමිකයන්ගේ සුද්ධ ඉතාම ඒ ආගමේ ඉහළතම සුද්ධ වූ ස්ථානයේ විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් ඒ නිසා මේ ජන කොටස් දෙකටම ඉතාම වැදගත් කලාපයක් විදිහට මේ ජෙරුසලම් සැලකෙන්නේ මේ සම්බන්ධයෙන් මෙහි අයිතිය සම්බන්ධයෙන් තවමත් කියන්නේ අවසන් නොවූ ගැටලුවක් තියෙනවා. නමුත් ඔබට මතක ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලට විශාල වශයෙන් නැඹුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඒ නිසා ඇමරිකාව එම යුගයේදී ජෙරුසලම් නගරය ඊශ්‍රායලයට අත්පත් කරගන්න ඊශ්‍රායලයේ අයිතිය හිත හවුරු කරන්නට ලොකු උත්සාහයක් ගත්තා. ඇමරිකානු තානාපති කාර්යාලය පවා ටෙල් අවිව් ඊශ්‍රායල් අගනුවර ඉඳලා ජෙරුසලමට ගෙනල්ලා. ඉතින් ඒ නිසා දැන් මේ කලාපය ගත්තාම පවතින ඉතාම උණුසුම් තත්ත්වයක්. ඒ වගේම මේ ඊශ්‍රායල් අපි ගත්තොත් ඊශ්‍රායලයේ මේ පලස්තීනුවන්ගේ භූමිය අත්පත් කරගෙන ඒ වගේම අලුතෙන් ඔවුන් යුදෙව් ජනාවාස ඉදි කරනවා පලස්තීන ජාතිකයන් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කළා. ඉතින් මේ තත්ත්වය සැලකිල්ලට ගත්තාම ඉතාම සංකීර්ණ ගැටලු සහගත තත්ත්වයක් වගේම දැන් මේ විසඳන්නට අතීතයේ පුරාගත් ක්‍රියාමාර්ග සාර්ථක වුණේ නැහැ. අවසන් යම් ආකාරයක හෝ සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ 1993 සාමජික විසුවෙන් පස්සේ. නමුත් මේ වෙනකොටත් එහි ගැටුම්කාරී තත්ත්වයේ අවසන් නැහැ. මොකද ඒ සාම වැඩපිළිවෙළ අසාර්ථක වීම නිසා 2000 අවුරුද්දෙන් පස්සේ ඉතින් මේ වෙනකොට අපි දකිනවා සම්පූර්ණ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුතුරුවන් වන පරිදි ෆුල් ස්කේල් වෝ එකක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. හැබැයි අර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දරන දැඩි ස්ථාවරයම නෙවෙයි බයිඩන් පාලනය මේ සම්බන්ධයෙන් දරන්නේ. ඔවුන් බයිඩන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ මේ ගැටුම්කාරී ලේබැගිරීම් මහා නතර කළ යුතු බව. නමුත් ඇමරිකාව ප්‍රතිපත්තියක් විදිහට ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිනවා. එම ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. ආගමෙන් කෙරෙන්නේ මිනිසුන්ව විනයගරුක කිරීම, ඒ වගේම ආගම ඇදහිම මිනිසුන්ගේ අයිතියක්. නමුත් ආගම ඒ විසින්ම යුද්ධයක් නිර්මාණය වී තිබෙන එකාතකෙන් එයින් ජීවිතක්ෂයට පත්වෙද්දි දැන් කොරෝනාව සංගතෙනුත් මිනිසුන් ලෝකයේ ජීවිතක්ෂයට පත්වෙනවා. අපි අවධානය යොමු කරන්නේ ගෝලීය කොරෝනා තත්ත්වය පිළිබඳව. ඔව්, ඇත්තටම දැන් ගෝලීය කොරෝනා තත්ත්වය ගැන කතා කරනකොට අපිට මේ ඉන්දියානු වෛරස් ප්‍රභේදය ගැන කතා කරන්න වෙනවා. මොකද මේ වෙනකොට දැනට හමු වෙලා තිබෙන කොරෝනා වෛරස් ප්‍රභේද අතරින් වඩාත්ම හානිදායක ප්‍රභේදය විදිහට සැලකෙන්නේ මේ බී
තිතක් එක තිතක් හයසිය දාහත කියන ප්‍රභේදය තමයි මේ ඉතාම දරුණු වේගෙන් පැතිරලා යන ඒ වගේම හානිදායක තත්ත්වයන් ඉහළම වෛරස් ප්‍රභේදයේ විදිහට හඳුන්වනු ලබන්නේ. එතකොට මේ කොරෝනා වෛරස් ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය බැලුවහම අපි දකිනවා මේ ඉන්දියාව තුල මේ වෙනකොට ඉතාම නරක විදිහට ජන ජීවිතය විනාශ කරමින් මේ වෛරසය ව්‍යාප්ත වෙන ආකාරය. හැබැයි ඉන්දියාව පමණක් නෙමෙයි මේ වෙනකොට මම කලින් සඳහන් කළ පරිදි රටවල් 30කට අධික සංඛ්‍යාවක් මේ ගැන අවධානය යොමු කළ තිබෙනවා. ඔබට මතක ඇති බ්‍රිතාන්‍ය මේ දින කිහිපයකට පෙරාතුව තමයි ඔවුන්ගේ සීමාවන් ලිහිල් කරේ මේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කළ. නමුත් දැන් නරක ආරංචියක් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ මේ ඉන්දිය ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අවදානමක් පහළ වෙලා තිබෙනවා. දැන් මැයි 5 වෙනිදා වෙනකොට දැන් මේ මැයි මාසයේ පමණක් මේ මැයි 5 වෙනිදා ඉඳලා මේ දක්වා ඉන්දිය වෛරස් ප්‍රභේදයේ ආසාදිතයන් 520 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ ඉන්දිය වෛරස් ප්‍රභේදයෙන් ආසාදිතයන් සමස්ත සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙන 1313ක්. එතකොට දැන් මේන් පේනවා අපිට මොනතරම් අවදානමක් නිර්මාණය වෙලා තියෙනවද කියලා. දැන් එක් පැත්තකින් බ්‍රිතාන්‍ය අනිකුත ඒ රටේ ව්‍යාප්ත වෙච්ච වෛරස් ප්‍රභේදය ඇතුළු කොරෝනා වෛරස් ව්‍යාප්තිය සෑහෙන දුරට අඩපණ කරගන්න සමත් වුණා. ඔවුන්ගේ එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයත් ඒ වගේම සමාජ දුරස්ථ කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයක් පදනම් කරගනිමින්. හැබැයි නැවත වතාවක් ඔවුන්ට සමාජ දුරස්ථ කරන වැඩපිළිවෙලට ඒ යන්තමින් ලිහිල් කෙරුණා පමණයි මේ ඉන්දිය වෛරස් ප්‍රභේදයත් එක්ක නැවත වතාවක් ඔවුන්ගේ මේ අර සංචරණ සීමා වලට යොමු වීමේ අවදානමක් පහළ වෙලා තිබෙනවා. දැන් මේ වෙනකොට ඉන්දියාව තුල ව්‍යාප්ත වෙච්ච වෛරසය දැන් අපි දැක්කා නාගරික ප්‍රදේශවල දිල්ලී ඒ වගේම මුම්බායි නගරය ඒ වගේම උත්තර ප්‍රදේශ ප්‍රාන්තය තුල ව්‍යාප්තිය ඒ වගේම ඉන්පස්සේ මේක දකුණු දිග ප්‍රදේශවලට ව්‍යාප්ත වීම ඒ වගේම ඉන්දියාවේ තාක්ෂණික අගනුවර ලෙස සැලකෙන බංගලෝරේ එහෙම නැත්නම් බෙංගලාරු නගරේ මේ ව්‍යාප්තිය. හැබැයි මේන් පස්සේ ඉන්දියාවෙන් අපිට වාර්තා වෙන දේ තමයි ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ වෙත මේ වෙනකොට මේ වෛරසය ඉතාම නරක විදිහට ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙතන තියෙන ගැටලුව තමයි නගරවල තියෙන ප්‍රදේශ මේ නගරවල තිබෙන්නා වූ වෛද්‍ය පහසුකම්වත් මේ ග්‍රාමීය ප්‍රදේශවල නැහැ. ඒ නිසා දැන් බ්‍රිතාන්‍ය මේ ගැන සැලකිල්ලක් දක්වනා වගේම ඉන්දියාව මේ පාලනය කිරීම සඳහා තවමත් සාර්ථක වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට අපොහසත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. මොකද මේ වෙනකොට ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඉතාම බරපතල විදිහ අවදානමකට මුහුණ දීලා තියෙනවා මේ වෛරසය ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත වීමත් එක්ක. හොඳයි, කොවිඩ් පාලනයට ඇති එක විසඳුමක් තමයි එන්නත් පාලනය, අනික ජනතාව ආරක්ෂා වීම. කොහොමුණත් එන්නත් තුළින් ජනතාවට හොඳ ශක්තිමත් ආරක්ෂාවක් ලබා දීමේ හැකියාව තිබෙනවා. මේ එන්නත් සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ හිමිකම ඉවත් කිරීමට ඇමරිකාවේ කිසියම් සැලසුමක් තිබුණා. නමුත් ජර්මනිය ඊට විරුද්ධ වුණා. දැන් මොකක්ද මෙහි අලුත්ම තත්ත්වය? ඔව්, දැන් මේ ප්‍රශ්නය ලෝක වෙළඳ සංවිධාන WTO එක හමුවට ගිහිලා තියෙනවා. කියන්නේ මේක දැන් වෙළඳ ප්‍රශ්නයක්. අපි දන්නවා දැන් මේ එන්නත් කියන්නේ ඒවා නිෂ්පාදනය කරපු ආයතන වලට රටවල් වලට සල්ලි උල්පත්. මොකද දැන් මේ කොරෝනා එන්නත් ලෝකයේ ලොකු හිගයක් තියෙනවා. මේවා මිලදී ගන්නට ලොකු උනන්දුවක් තියෙනවා. ඒ වගේම සමහර රටවල් මේ එන්නත් ගොඩ ගහගෙන ඒවා කල්ලිකුත් වෙමින් තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් පවතින. එවැන්නේ අර්බුදකාරී තත්ත්වයක් පවතිද්දී දැන් මුලින්දලම ඉන්දියාවත් දකුණු අප්‍රිකාවත් කියන රටවල් දෙක ඉල්ලා සිටියේ මේ එන්නත් තමන්ගේ රටවල නිෂ්පාදනය කරන්න හැකි වෙන පරිදි මේ පේටන්ට් අයිතිය පිළිබඳ නීති රීති ලිහිල් කරන්න කියලා කෙටි කාලයකට පමණක්. හැබැයි එම යෝජනාවට මේ දක්වා අනිකුත් රටවල් ඒ කියන්නේ බටහිර මේ එන්නත් නිෂ්පාදනය කරන බටහිර බලවත් රටවල් යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය මේ මෑතක් වෙනකම්ම සහයෝගය දැක්වුවේ නැහැ. නමුත් ඇමරිකා එක්සත් ජනපදය ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ නායකත්වයේ යටතේ තීරණයකට එළඹුණා මේ
පේටන්ට් අයිතිය පිළිබඳ ප්‍රශ්නයේදී ඇමරිකාව මේ පේටන්ට් අයිතිය අහෝසි කළ යුතුයි, කෙටි කාලීනව අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණීමේ එම ප්‍රවෘත්ති අපි කතා කරා මේ පසුගිය දින කිහිපය තුළම. දැන් එම වැඩපිළිවෙලෙන් පස්සේ ලොකු පීඩනයක් එල්ල වුණා යුරෝපයට. නමුත් යුරෝපය සූදානම් වුණේ නෑ ඔවුන්ගේ එන්නත් පිළිබඳ අයිතිය අතහරින්න. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය දැන් ලෝක වෙළඳ සංවිධානය හමුවේ විමසනු ලබන්නේ. එහිදී කරුණු දක්වපු ඇමරිකානු වෙළඳ නියෝජිත කැත්මින් තායි සඳහන් කරනවා මේ එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ ලෝකයට වඩා සෙතක් සැලසීම සඳහා මේ එන්නත් කරන වැඩපිළිවෙලේදී මේ එන්නත්වල අයිතිය සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදු කිරීමට ඒවා නිෂ්පාදනය කරන සියලු පාර්ශ්ව උත්සුක විය යුතුයි. ලෝකයේ පොදු ජනතාවගේ අපි ගත්තොත් සුභසිත සලකලා මේ වෙනකොට මේ ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවට සහය දක්වන්න කියන කාරණේ ඇමරිකාව සෙසු බටහිර රටවලින් ඉල්ලීම කරනවා. නමුත් සුමේත්‍ර කිව්වා වගේ ජර්මනිය ඇතුළු රටවල් මේ සඳහා සූදානමක් තවමත් පෙන්වන්නේ නැහැ. ඒ නිසා තමයි තාම බරපතල විදිහේ ගැටලුවක් මේ වෙළඳ අර්බුදයන් නිර්මාණය වෙලා තියෙන්නේ මේ කොරෝනා එන්නත් සම්බන්ධයෙන් යුරෝපාකරය තුළ. ඒ වගේම අපිට වාර්තා වුණා ප්‍රංශයෙන් ඊයේ BBC වාර්තාවකත් අපි දැක්කා ඇස්ට්‍රාසෙනිකා එන්නත්. දැන් ශ්‍රී ලංකාව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 6ක් අපේ මේ ලක්ෂ 6ක් අපේක්ෂාවෙන් ඉන්නවා. නමුත් අපිට වාර්තා වුණා ප්‍රංශයේ මේවා කල්ලිකුත් වෙන්න ගිහිල්ලා ඒ වගේම ඇතැම් අය මේ එන්නත් ලබා ගැනීමට දක්වන මැලිකම වගේ දේවල් නිසා එන්නත් තොග මේ වෙනකොට විසිකිරීමේ තත්ත්වය, ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොග ඉවත් කිරීමේ තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා කියලා. ඒ වගේම ඊයේ දිනේදී ඔබ දැක්කා ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රථම වරට අර මුවාවරණ ඉවත් කළා ප්‍රකාශයක් කළා. ඒ තුලින් ඔහු සංකේතවත් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ දැනට කොරෝනා වලින් යම් කිසි ආකාරයක තර්ජනයෙන් මිදෙමින් පවතිනවා. ඒ නිසා නීති රීති ලිහිල් කරමින් පවතිනවා. ඒ නිසා තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා තමන් ඉමුආවරණ ඉවත් කළා මේ අලුත් තත්ත්වය අලුත්යෙන් ඇමරිකාව තුළ ඇතිලා තියෙන ඒ කොරෝනාවෙන් නිදහස් වීමේ වාතාවරණය පිළිබඳව යම් කිසි ඉඟියක් කළේ. එතෙක් ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකාවේ සයිබර් ආරක්ෂාව පිළිබඳව ඇති තත්ත්ව ඉහළ නැංවීමට අදාළ විධායක නියෝගයකට අත්සන් තැබුවා. මොකද ආසන්නම වශයෙන් ඔවුන්ගේ විශාලතම නලපද්ධතියට අනවසරයෙන් ඇතුළුවීම ඇතුළු තවත් සිද්ධීන් මෙයට මුල් වී තිබෙනවා. ඔව්, දැන් ඒ විතරක් නෙවෙයි ඊයේ වොෂින්ටන් පොලිස් දෙපාර්තමේන්තුව දැන් ප්‍රාන්තවල පොලිස් තියෙන වොෂින්ටන් පොලිස් දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් ලොකු සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා කියලා වාර්තා වෙනවා. දත්ත සොරකම් කිරීම සහ ඒ පරිගණක පද්ධතිය අක්‍රිය කිරීම ඒ මෑතදිම දැන් තාම ආසන්නයෙන් සිද්ධ වෙච්ච සයිබර් ප්‍රහාරය. ඊට පෙරාතුව සුනේත්‍ර කිව්ව පරිදි ඇමරිකානු තෙල් නල පද්ධතිය අඩාල කිරීමට සයිබර් ප්‍රහාරකයන් එහෙමද තැහැකරලා සමත් වුණා. ඔවුන් පැහැදිලිවම කිව්වා ඔවුන් මේ සඳහා මේ නිකුත් කර තිබුණු රැන්සම් වෙයා කියන ඔය මේ කප්පම් ගැනීමට නිර්මාණය කළා තියෙන පරිගණක මෘදුකාංගය වෛරස් එකක්. එතකොට ඒ හරහා තෙල් නල පද්ධතිය අක්‍රිය කළා ඔවුන් විශාල මුදලක් ඉල්ලා සිටියා. ඉතින් මේ තත්ත්වයත් එක්ක තමයි අපි දකින්නේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ සයිබර් ආරක්ෂාව තර කිරීමට නියෝග කිරීම. ඒ අනුව ඇමරිකාව තමන්ගේ සයිබර් ආරක්ෂාව පිළිබඳ තවත් පුළුල් ක්‍රියාමාර්ගවලට යොමු වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. හොඳයි, සමකෙන් අප සිවුදෙස සමාප්තියපත් කරනවා. නැවතත් හෙට දවසේදී මුණ කැසීමේ බලාපොරොත්තු වෙන අද දවසේදී ප්‍රවීණ විදෙස්විත් විචාරක මාධ්‍ය විද්‍යා ප්‍රසාද් තොටංගුට තමයි තොරතුරු ඔබ වෙත ගෙනාවේ සුති එකතු වීම සම්බන්ධයෙන්. එහෙමනම් ආරක්ෂිතව නිවසේ රැඳී ඉන්න කියලා ජාතික රූපවාහිනිය වගකීමෙන් ඔබට ප්‍රකාශ කරන ගමන් අපි සමකෙනීම සටහන් කරනවා. ආයිබෝවන්.